යෙන්ම පසුගිය අවුදු එක හමාරක් ඇතුළ. පෝටාාව රජ පක්ෂ පාලනය විසින් රට ඇතුළ පවත්ත කන යන්නා වූ අර්ද මිලිටරි අර්ධ මිලිටරි අර්ථ සිවිල් පාලනය පිළිබඳව සහ නීතිය කියන්නේ අමු අමුවේ බලවතුන්ගේ සහ ධනවත්තුන්ගේ කැමැත්ේ කියන එක. එවගේම විශේෂෙන්ම විරුද්ධ දේශපාන්දහස් දරණයට විරුද්ධ සමාජ අදහ වෙනස් අදහස් දරණයට විරුද්ධව නීතිය ක්‍රාත්නක නොකර සම්පූර්ණ කැලෑ නීතිය. සහ තර්ජනය ක්‍රියාත්ම කිරීමේ තත්ත්වයක් ඉතා පැහැදිි අපට පේන තිබෙනවා අත්තරංගට කැනීම් සම්බන්ධයෙන් ගත්තත් එඒවගේම තර්ජනය කිරීීමම් සම්බන්ධයෙන් ගත්තත් තමන්ගේ දේශපාන හිතවතුන්ට හහිංචයින් නීති ක්‍රියත්මක නොකිරීම පැත්තෙන් ගත් එඒගේම විසි වනි සංශෝධනය රහා සහ මුලිින් ශ සංශෝධනය හර විනිෂකරුවන්ත් විශෂකරුම් පත්කිරීම සහ මුලින්ම්ම. ජනාධපතිවරයාගේ පුද්ලෙක් ට උත්ත පත්රැන මඇතුළ රටේ නීතියසා යුක්තේ තු කරගමට තිබිච්ච දුරලොලායා තිබිච්චාතින පද්ධතිය පව සහමුලිම දැන් පසුග අෞුද්ධතහමා රතිවදී නීති්‍යයනුකූළුවත් දුරුවල කල තිබෙනවා ප්‍රයිකවත් දුරුවල කල තිබෙන. එඒයනුව තමයි යුරෝපා පාලිමේන්ටුව අවධානත්‍යමු කරේ කරුණු රාශයක් එ එකක් තමයි මේ ත්‍රස්වාදේ වැැක්ීම පණත්. රෝ ෝජනාාරනදේ තමයිගේ සී කියන ඇටතේ ලංකාව චස්වවාදය වැලැක්ීමේ පනත හොසි කරලාඒ වෙනුවට තස්වාදය වවැලක්ීමම සඳ වෙනත් පනතක් එන්න කිය. ඔබ දන්නවා මේ වැඩ සටහන පසුගේ රනිල් මෛත්‍රී පාලනේ ිත් එමේලෙසමාව ප්‍රස්සවාදේ වැලැක්ව මේ පනති වත් කරලා අලුත් තත්වයරන කැලපනෙන ත්‍රස්වවාදේ වැලක්වීම පනතක් ගේන්න කියන. ඇවර පාලිමිතුේදේ ඒ සම්බන්ඳ අප ස්ථාර් පශ කලා. ඊළඟට පැදිලිව යරප සංගමයේ යෝජන නාංකල තිබෙනවා මේ ත්‍රස්සවාදය වැලැක්වීමේ පනද යොදාගනි මින්තිබෙන විශේෂම යුද්ධයෙන් පස්සේ විශේෂම යුදධයෙන් පසේ යදාගනමින්තිබෙන්නේ දේශපානය විුද්ධවාදීන්ට. සහ ආන්ටෝට සම්බන්ධ පුද්ගලයන්ගේ අපරාධ ආණ්ඩුට සබදධ පුද්ගලයන්ගේ දූෂණවංචා සම්බන්ධ තොරතුරු දන්න පුද්ගලන්සා නිලධාරින් කොට කිරීමට මර්ධනය කිරීමට දඩයන් කිරීමට. එයන ඔවුන් පැහැදිුවව සඳහංකරප දෙයක් තමයි විශේෂමූන් තුන්දනෙ නම් සඳහන් කලා මෙම යෝජනාවවිද යුරෝපා පාලිමින්තු එක තමයි එකක් ටමයි හිජාසිස් බුල්ලා කියන නීතිච්චවරය හු දැන් අවරුද්දර්වැඩි කාලයක් රඳඋම්ාරය තබාගරින්වා ඒවගේ මෞද්දු විසිහයක්වැෑ සැටය අහ්නාක් ජසීම් කියන තරුණ ලේඛකයක් හ රඳුම්ාරය බාගනින් නො සුවිශාල කාලයක් අවරුත්්ත කර වැඩිකාලයක් ඒවගේම මේක සඳහන් කලා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තු අධ්‍යශවරයා ඔහ රඳුම්භාරයනේ ඔහු ඇපනොද්දී ඔහු තබාගෙන සිටීම සම්බන්ධවත් මේ යුරෝපා පාලිමේන්තු මන්ගේ වදාානය මුළ. එතකොට ඒ අනුව තවත් කරනු රාශියක් ඒවගේ සිවල් ්‍රාකාරෙන් අඩයන් කිරීම එවගේ සමාජ මාධ්‍ය ා නර ද ේශෂ ගැටකක් දිරිපත් කලලා ඩුව මීට මාස්කයකට කල අපේ හළෙ දෙදව කලා එකන්නේ මිනිසු හිතනයකට දඩුවන් දෙන්න පුුවවා. මිනිස්සු හිතනයෙකට දඩුවන් දෙන්න පුළවා. මිනිස්සුගේ විශ්වාසර දනුවන් දෙන්න පුළුව. එ ලෝකෙ කොහෙවත් තින නීතින හිටිල්ලර්ග නීතියව. එහෙම ගැට ගහල නේ. ඒ එකත් මේ යුරෝපා පාලිමේන්තු සංග මේ යෝජනා ඇතුලේ සඳහන් කළ තිබෙනවා මේ ඉතාම දුර්ධාන්ත අද රට යුද්ධයක් නෑ ෝට රාද පක්ෂමහත්ත චන්ද දිගකු ඇතුම රට සහ මුලින් ආරක්ෂා කරනවාගේ ප්‍රස්සවා විධාකාර පස්සවා දයන්න්නේ. එසේති බේදී යුද්ධ කාලෙ නොතිබිච්ච. දරුණු නීති සහ එකතු කිරීම ස ස මුලින් නීති නොසලකා ආණ්ඩුවට සම්බන්ධ සමහර ආන්්ඩුවට සබන්ධ අදක කලත්ක්ට සැකඇත්වය වන සමාට මේ කොඩුදන පරමුණනව ඇතුළල යෙෙනවා කරි දේශපාන තක් සංස්ථාවදක ල ප්‍රතේරෙන් ත් නෑ. එවැනි ඒක සම්බන්ම හරි බුද්්‍යාංශ ක්‍රියාවලියාදක ප්‍රතේරෙන් ත් නෑ හරියටට ොරුතුරු සතුව හැ නමුත් අපි හිතනවා දැ වෙනදිියත් වෙන විදිත් එක් ගත්තොත්හෙම සුවිශාල යුද ුද්ගි පාවිචි කරන්නවනරන නිතිසා යුද්ගි පාචිරන්නවන යතන පාවිච්චි කරපු ආයතන ක්‍රමවේද පාවිච්ි කරමගින්. තේනිසාගැසට එක සම්බන්ධව එනි සත්‍යයක් ති සියල් යෝජනා කරලා යුරෝපා සංගම යෝජනා කලතිදේ තමයි තාවකාලික පියවරක් වශයෙන් හෝ GSP+ බදු සහනය ලාංකාවෙන් වත් කල යුතු. මොක දැනට ලංකාව යුරෝපය සමම කරන ගල් ආර්ථික ගණඳනුවලින් යුරෝපිලියන් දෙකදශම තුුණක පමණ ගඳනුවක් සිද්ධ වෙනවා යුරෝපය තමයි ලංකාව දෙවැනි විශාලදම අපනයනකරු. අප අපි අප අපාන වලින් දෙවැනිට වැඩිපුරමයන් රෝපේයට. එතකොට යුරෝපා සංග මේ යෝජනා කරනවා මොකටද මොකක්ද මේ ආණ්ඩුවේ දිගින්දිකටම කරගෙන යන්න වූ මේ ප්‍රජාාන්ත්‍ර විරෝධී මානමින්කම් විරෝධී අුක්තිසාහගත. හදරන ලපෑ කරමින් කරන්න මැදි හත්තීම සම්බන්ධව පොලිසිය යොදාග ට පස සිරකරුවන්ට පහරදි මරාදම කිසිම යක් ීමක් දනවා මහර රකෙද කොස්සනෙක් මැරු එක සි ගා පහරදුම් අංු කල පෑලසේ ඉරකෙතිර පහරදුම් නවයි වාතාව දන මෙයි TV වාතාව ලංකාවේ මානි කොසම හිට සාපත්ම දීපිකාවුගම් මැතින ඒ සම්බන්ද වාතා රිි පත් කල තිබ ටේ තනක තිරස් චීන පහරදි. ඒ මුුණනන් දෙයක්ත ක්‍රියාත්ම කලා බේ. ඒ කරනවශයම කියන කැමති තිෙනිසා පෙරට පැහැදිලෝ තියනදේ තමයි මෙතන මෙහමට පිටාව තමයි දැන් යුරෝප සංහම යෝජනා කරන්නේ ජප. බදුසානී වත් කරන්න තපදන්නවා ද ලංකාව ලඟද මලක් මමාද්දොල පලවලා තිබෙනවා ලංකාවට දොලල්රන්න තියනෙන ප්‍රධානකම සියල්ලත් හිට වෙලා තියෙන්නේ අඩුවල තියෙන්නේ සුවිශාල හාඩ කරන් සිහිංගේ සුවිශාල. දේශ විනිමේයහිගේ ක අපි ඉන්නවා කියෙලා ගමත වරයාීමම පිට මනට ප්‍රකාශ කරාගල බපුදුදුව ආරමත්‍ය වාතාාවගල ඒේ සේති වියේදේ වගේ අපි දන්න අපරටේ වැඩකරන පන්ති මිනිස්සු සුළු හා මධත පරිමාණ ව්‍යාපාරකයෝ සම්පූර්ණයම උන්ගේ අර්ක මිඳ වටල තිබේ අල්ු ැ වට තිබෙන කොවිිත් නිස තබිද වට ලක්ල ඒේ සේතත්තකදී යුරෝපා සංගමයාද කිය නොමකක්ද ශ්‍රී ලාංකා ආණ්ඩුවයි. මේ දුරදාාන්තේ ඒකාදපති තමන්ගේ දේශපාලන පක්ෂයේ පැවත්ම වෙනුවෙන්. කරන්න වූ දේවල් නිසා මො රට වෙනුවෙන් කරන දෙයක් එකක්ත අ පේට නෑන. යුරප සංග මේ ජදිරිිපත් තිර වේචනවලින් කක්පත්ට බැලුවමට පේනවා ඒ කරන චෝදන එකක්වත් එක ලංකාවේ වර්ටමාන ගෝටාවේ ආ්ඩුව මාත්‍රූ මේ සරීතය වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්දයක් ිගොල්ලක්ත්වලන. ැි කියන්නේ නීති නැතුවහරි අර නැව රඳවගන්න තිබුණකි. නීති හදනකං හරි. මෙ රටේ ම තියනේ රටේ පස්සර නීති හද වනතන් කරන්නේ. නීත නැතු හරි කරන වන රටේ ආරක්ෂාව වෙන ටේ සයිරීත්‍ය ව කරල නෑ. හැබැ මේ ඔක්කොම කල් ඇතිබෙන්නේ මේ දුද්ධාන්තපාලනය දේශපාලනය වෙනුවින් එයට දැන් රටක් වශයෙන් අපදැන් වන්දිග විම ලක්වලා තිබෙන. ඒ නිසා අප දකින දේ තමයි දැන් යුරෝපා සංගමේ යෝජනාව ඉදිරිපත්කිරීමත් එක්ක අප කියන්න කැමැති මේයෝජනාවත් දැන් තිබෙන මකක්ද ප්‍රස්සවාදය වැලීම පනත සංශෝධන කරන්න වෙනස් කරන්න තව පනතක්කන්න. දැ මේයෝජනාව ජුනි දහය. මේයෝජනා දුනිදහය. ද දේශප්‍රේමී රජ පක්ෂලාගේ කැබිනට පත්කා කවත්. එක ජනිදාාසය එක ජනිදාසය. ඔබ දන්නවා. මෙරටේ කොවිප්මරණ බුමදාානය කිරීම තහනන් කරලා. එක පුච්චන්න මොනේ ලෝකෙටයන හැම්ම බොරුවම කියලා. ලංකා ලෝකෙ සරහ පච්ච කරලා වෙනවචන කියන. සෞත්තු කරලා. මෝඩ කටක් පට පත් කලා. මෙට වෛත්‍යේ විශේෂක්ඥයෝපවා කිය ඇදී ෝක හැමටකම ආරකෂ සහිතව බුමධාන කරන්න පුළුවන් ස බුමදාානයට දෙන්නෙ ඇද්දිී. වෝටටේබල් වගේ මෝඩ කතා කිය. අවසානම කත කරග ඇත්තේ මුළු ලෝකෙම. ල්ලෙර ලකාව තරට බවට පත්නා ලංකායි පින්දේ. අපිට හැමදාම හිතවත්තක මුස්තීම් හටවල් අරාබරටවල් අපක තරහ කරගත්. අවසානම ගත්තුදී. අවසාන ජිනීම වලදී ජිනවා මානයකං කොම සමට ඒකත් එකතු වෙලා ජිනෝලට හැම ද බින් හිට මුස්ලි හටවට චන්දගක් නති කරගත්. අවසාන ජනමවලින් පොල්ලෙන් හද න්න. ෝටා රජ පක්ෂණන්ඩු නගහලා ඊට පසේ බෝටේබල ප්‍රශ්ට්‍රෙත්නය ඊට පස්සෙ වතුරෙන් වරසේව්‍යාත්තීම සම්න්ධ ර්කත්නෑ දැන් ඊට ප දැ සන්න මොදවල අගේට වලදාන්. දැ මොකද ලංකාමයක ගත්ත පතිබල ප්‍රතිබල තමයි අවරුද්ධ තිස්සේ ඒ බුමධනය වල පපරොත් වෙච් විශේෂය මුස්සින් ජනතාව තවත් කතතුලන සමහර පොට සුත්තිටිය ඔවන් ඔන් ඥාතිීන අවුද්ධත් තිස්ස පිච්ිපිච්චි ඒ වේදනාවන්න. ගැමදන ලංකාවට හිටපු දිගුකාලීන රතවල් ්‍රාශ් මිත්‍ර රටවල් රාශයක් නැති කරගත්ත. ලෝකෙ සරහාපි සෞ සෞතු වෙලා එක්ර්ජාතිීන්ගේ සංගධානය මානිකංකොමිසමෙන් පොල්ලෙග හවාම එකට අයට වෙලා එකට ඒක පිළිාලගෙන. ඊට පසේ දැන් ඒ බධන කරන්නදන බුමධනය කරදනෙ හෙමරි හොඳයි නම් මම කියන්නේ දැ ංකාමනි සු අන්ඩල්ල දොඩල ඇඳලා පුදලකවට කරන්න. හැබැයි ජිනිව වලින් පොල්ලෙන් ගනවට අයිතකොට ටක් ගාලා කරන. එට පස්ස දැන් විශේෂ විශේෂම ශානය භේෂ කර මහත්නග තත් කවරුණ ස. ඔහු උසාභකින් තමයි අප නොදී තියාගෙන හිටේ. නමුත් උසාාවක තීද අපීම සම්න්න තීන්දුව කළකෑන්නේ සම්පූර්ණයම පුදගලයක්ක නිවලි දෙභාව වැරදි භාව හල බල දෙන තිීදුවක් නෙම. ඇපදීමති බලන්නේ මේ පුද්ල ඇපදීම විසින් නඩු පටෝතු වැට අම්කිසි බාධාවක් වේද සාක්ෂිකරුවන්ට බාධාවක් වවෙද වගේ ත සීමමි කරුණුටික. දට ඒකටාදාාවගත්තු පොලිසිය දිරිපත් කරන කරුණු නීති පති ඉතිදිරිපත් කරන කරු තමයි ප්‍රබලවෙෙනගද නිශි කරුවන් සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයාග නිමර ති භාවය පිළිබඳ සාක්ෂි බලන්නේ අඩුවෙන්. අවසාන කදනේ අවුදක්තිස්සමේ නිලධාරයා. රිමාන් පාරය තබන් දලා අභාජ නාධිකරනෙන් කිව්වා හ අඳවා තබාගන්නවත් පපස් පොවස පසුබිමක්ක බැලුවම නැකය දැපට පේ නොදැන් ඔහුටඇ පලවෙෙන්න්නෙත් මේ තීන්දුුත් සමඟ යුරෝපා පාර්ලිමින්තුවේ යෝජනාවත් සමඟ මම දකින්න ඇෙක ම දන්න ඇෙකකාතර සම්න්ධ ඇතිබ වුණා අභ්‍යාජනනාජිකරනයීම හෙළ ජිරනය කියනකොට ොහෝ රඳවාත බාගන්නවත් වට පිටාවක් නැහැ කියලා යංකේ සාධාරණ තිීන්දවා කොහු දෙනොට අ අභ්‍යාජනකර දෙන කොට අප තේනවා මේ වර්තමාන පාලකයන් කතු කරින් රොහුන්ගේ දෙපාත්මේතු ක්‍රියාත්ම කරමින් ඉන්නේ එකන්නේ ලොකු විදේශ බලවතෙක්ට කියන්න ෝන මේ රටේ අවම යුක්තිය සාධරණටු කොයි. අපි හනදේ මයිට කොට මේ රාජපක්ෂ පාලනය මෙරට ජනතාවට කියන්නේ විදේශ පස්සේ අන්න කියල. මොකද න කංකෝසමක වට පස තමයි බුමදාන කරන්න පුළුවන්. යරපාල මේ ෝජනක් සම්ම කල ජස් පි පස්ක තහන් කරන කොට පස තමයි ඇපදීමට පොලිසියවෝ අධි කරන නීති පතිලා විරුද්ධවීම අඩුවයි ඒකිුවට පසෙ තමයි ප්‍රත්තිකානයටට සතියකට පස්සේ මේ වහම ්‍රස්සවාදය වැලත්වීම පනත හුස කරන්න ඒකත් අපි දකින දේ තමයි විශේෂ මබ දන්න දැන් මේ වනවට රිෂාට් බදුු දීන් මන්තී වනය වසරකටආසරනකා කාලයක් ඒ රිෂා් බදු දී මන්ත්‍රීවරයාත් රැඳුම් බාරය තබාගෙන සිටිනද අපි ද අපි අපි දන්න දේතමයි දැක් මේරටදේ ස්කු ප්‍රහරකඇන්නන්නේ මේ ටේ විච්ච තිදරස්්චීන නරුම ප්‍රස්තවාදී ප්‍රහාරයෙනන සැකයක් නෑ. දෑයි සිදුවලා ඔවරු දෙක හම දෙකට වැඩි. ොට ඒයට අදාලව සම්බන්ධ හැමක් කෙනාටම උපරම මේනටේතියන නීතියනුව දඩුවන්දිය යුතුමයි එන අපට කිසිදූ කතාකරම් දෙයක් නෑ. නමුත්ත අපට පේනදේ තමයි දැන් ජනාතිිපති ගෝටාබරජ පක්ෂ මහතා ජනාධපතිවරයට අමතර බොහු හමුදාව හිට ප හිල නිල්දදාී. විශේෂ ්‍රසවාද කතුුතු සම්බන්ධ හට ජනාධීපතිවරයාට අමතරව ඌට විශේෂ ඥානයක් තියනගලාිහිතනවා. ග ඔහුට යම්කිසි අවබෝධයක් තියෙනවම සම්බන්ධ. හැබැක දැක්කඩේ තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව මොකද ගෝටබේරජ පක්ෂ ඔවන්ගේ ගෝටා රාජ පශ රජය බලට පත් වෙලා මොකද්ද අලුතෙන්න් කරේ. එඒ පරීක්ෂණ සම්බන්ධ. ඒ අපරාධකරුවන් සොයාැනීම පිළිබඳව කුමක්්ද අලුතෙන් කලින්. අප සියලනු දන්නවා වෙන්න පොළුව. මේයටට පබ්ලික් ොේජ්ක මාන දැනීමට තිබෙන කරුණු මත මම මේ ප්‍රශ්්‍රහන්. ඔබට මේ ප්‍රශ්නී දිරිපත් කර. එක ඇන්නේ දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරල්ලද පාස්කු කොමිසම මතමයි දිකටම වර්තාන ජාීි ගට පරජ පක්ෂ මහතත් පවත් කනගේ ඔබ දන්නවා පසුගිය පරනිි මෛත්‍ර ආ්ඩුවෙන් පත්කර බොහෝ කොමිසම් බොහෝ දේල් සියල් හොසකළයක් පත්මමා නාණ්ඩුවවාටස්. පාස්කු කොනුසම වෙනස් කළේ නෑ ැ පාස් කමිසම වෙනස්කේ ැකනකින්ෙන් ගෝට රජ පක්ෂමහතසා රජයේ පිගන්නන පක්තෙකොට එටන්නේ ඒ කොමිසම හොඳයි ඇැඒ කොමිසම හරි යනාතිිපට ඕන හැටියට කර තිබුණා එතුමා හිතන වනන්න යුද්ධ දැනුමතිබෙන ටස්සවාදය සම්බන්ධ ඒ විශේෂ දනුමති බෙන කොමසාරි සවුවරයකෝ වරු හෝ පත්කරන්න ඕන කමතිබරුණුනම් ඒ හිටප කොමසාරය සුරුන්ට අමතර ජා ේක හැකිතිබුණ. ඒ පසන න්හ ිති ප අයින්කල වනෑ දන්න තිුණ. ඒ කිසිවක් කලේන. ඒවිතරකොත් නෙමයි. එතුමා දැමක පරීෂණය ප්‍රස්ගෝමේ පර්ේෂණ කටුතුට අපි දැක්කනෑ විශේෂ පරේෂණ ඒකයක් දීල ඒ පරීෂන කටයුතු කරන්න ජාන උනන්දුකින් කටතු කරනවා. ගට තන්ද දකවවේ හතරයි විසේ මතකද කියලන පෝස්්්‍රක අතඋස. එතුමා පස්ක ප්‍රහ පරේ විේක පරේ විිසතුන් ද. මරිකාව තම තුමකයි න්ඳදල්ලවා. පාස්කු ප්‍රාරයකනකින් පැහැදිලි දේශපානවා අත්පත් කරතු දේශපාන්‍යයේතු. ඇැ පස්කු කමිශ්‍රම පාස්කු ප්‍රාරයේ වින්දිතියන් සම්බන්ධව ඒ සම්බන්ධව හොවව සම්මන්ධව අපනන් දුටුවේ නැහැ. අපනන් දුටුවේ නෑ එ විශේෂ මැදිහත්වීමක් මේ ආරක්ෂක හමුදාව හිට නිධාරක්ශය හිටපු ජ ර කටුතු ම දත්වන ොට වන්නේ. එකඒ ේන ම සෑහමට පත්තුමාකත පිච් කොසමගැ. තුමායිට මේ පාස්කු අප පාධකරුවන් ආරක්ෂා කිරීමේ විේශේෂමනාවක් නැති නම් කොහොමන් හෝ මහන්සසිී අපරාධකරුවන් සස්වාගැනීමට අවශතාවයක් එහෙම නැති නම් ඒ එමක්ේ නම් එතුමට පිගන්න තුම මේ එක විශවාස් කර මේක ඇති කම්පිටට. හැබදැක් ඒ ඒ පස්කොමිසම අවෞුදක ඇතුද. අප දන්න දේතමයි අපදක් කාදනතුමා උන්වහන්සේ. විධකාර ෝදනානලු දිරිපත් කරන. ඉතින් අපි දකිව දේශ තමයි පාස්කු ප්‍රහාරේ අවරුද්ධ පිරණකොට අවරුදදු දෙකපෙරනකොට ආණ්ඩුවමේ බලවත් දේශපාන පවාදීම හටතුොල මතුවෙන්. රටතුල මතුවෙනකොටමකද වෙන්නේ. අ මොක දකුණු ගහන කොට ගෙවල්ලොල යහට කෑලිදාන්න එලියට් අපේ ගරටේ සාමාන්‍ය නිස්සවතර ීනනි පුරද්. අඩ කල්ල කලටද ඒගේ රිෂා්බදද්දී මන්තීවර්ය. මේකට විවිධ චෝදනාවට ලක් සම්බන්ධය කල මේ පොහොට්ටු පක්ෂය ලොක්කෝ දෙස්තවල් තිීල කිවවා. හැබැයි ඔහු අත්තර ගොට ගැනීමක් කළේ නෑ ඔහුට පාස්කු කොමිසමින් චෝදනාගුණු නේනෑ හැබ අවුරුදු දෙක් කොහු මේ ප්‍රහාරෙන් පස්සිදන පස්කු ප්‍රහට අවුරුදු දෙක පෙරන වෙලාවෙදී. කාදලියන්තුමාගේ විරෝධ පොදුව ජනාවගේ විරෝධය අඩටනකොට කෝගට මහත්ත රද ක හනකොට දැන් ඒ වෙනස් කරන්න ඒක වෙනස් කරන්න දැන් රිෂා් පදූදීන් මන්ත්‍රීවරයා දැන් මාසගානක් අත්තරංගුවේ තපාගරීම. අපි දනරන්නේ තා මඔහුට නඩ ගුණු කරලනේ. තේසාපි කියන්නේ ඔහු මේට සම්බධ නදදගෙනක සම්බන්ධව අපට සාහතිකයක් දෙන්න බෑ ඒ පරීෂණනාංශලකටයුත්ත. නමුත් අපි දක්ින දේතිබෙනවා. මේ ආණ්ඩුවට දැන් පාස්කු ප්‍රහාරයයන්න අර අප ගමේ ගොඩේ කතාතින අරබයි සොහොන් ගවිී යනකොට මිනිසු හැගිලය. අන්නේඒක තත්ය දැන් අඩුලා. අපේල්ලි විසික ිුණ ැ තමයි චන්දය දෙක් චන්ද කළේ. එවට තමයි එතවතව කරුණ එකතු කරේ. දොස්සර සාෆිලා ආරම එකතු කර. නයියාාව ඕට හැබැ යොක්කොම කරලා දැන් අපේ මාසකිටතුව වෙනකොටමක් හරි දැන් සහො පොල තක්ක න් සට කියන්නේ ආණ්ඩොට බලකර කියයාසිටනවා. ඊළඟ යුරෝපා සංග මේ ැසලූෂණකට ිා් බදදුන්ගේ නමාවට පස්ෙ බොතුමාලා රිිා්බදතුතින් මහතා කර දාල නඩුගන්න හද. සැපි යෝජනා කරන්න ආණ්ඩුවට රටේදන නීතියනුව කටතු නොකිරීමෙන් තමන්ගේ දේශපාන බංකොලොත්කම් වහගන්න විධ පුද්ගලයන් දඩයන් කරන්න හැදීමෙන් වෙන්නේ මෙන්න මේ ජSPී ප්‍රශ්ක නැති වෙලා අපේ විශේෂවදා නැතිවයට එය නැතිවෙලා ලංකා මේ තියන ැනොත් පාට වටන්න පුළුවන්. ඒමට නතාවට දිරිිපත් කන්නන කමැතිි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ පරපර අනතුරදාාක තත්තයේ පිළිබඳව සලකරනක ආ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරගන්න. තමන්ගේ දේශපාලට බැරිකම් බේරගන්න මේටටේ නීටිකටමින් ප්‍රජාන්තවාද උල්ලන්ගනය කරමින් ජාතිවාදය උස්සමින් කරන කටුතු නිසා ඒ විනාශේයට පි සරලත් තරුමින් කිව්ෝත් ක පරිප්පෝ කන්න වෙන්න පොද ජන . න්නේ දේශපාන සූදුවට මේයාඩු ඩෙඩ දෙන්නන්නේ පා එක තේරුම්ගන්න නිල්ලිීමට මති මුලිම පෙර ජාතාවගේ ලස. නිෙස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.